පුවත් තරංගෙන අපේ YouTube නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගන්නවා. සතියන්තයේ සංචරණ සීමා පනවනවාද යුද හමුදාපතිවරයා කළ දැනුම් දීම මෙන්න. සතියන්තයේ සංචරණ සීමා පනවීමට මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව යුද හමුදාපතිවරයා පවසනවා. දිවයිනටම පනවා තිබූ සංචරණ සීමා අද අලුයම හතරට ඉවත් කෙරුණා. කෙසේ වෙතත් පළාත් අතර සංචරණය තවදුරටත් තහනම් වන බවයි යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. මාසයක කාලයක් පුරා පැවති සංචරණ සීමා පසුගිය 21 වනදා අලුයම හතරට ඉවත් කෙරෙනු අතර යළිත්ම සංචරණ සීමා පෙරේදා රාත්‍රී 10 සිට අද අලුයම හතර දක්වා පනවනු ලැබුවා. බස්නාහිර පළාත තුළ සංචරණ නීති ක්‍රියාත්මක කිරීම කඩකරන වෙනස සම්බන්ධයෙන් දැඩි ලෙස සොයා බලන ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට දැනුම් දී ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසීල ගුණවර්ධන ප්‍රකාශ කළේ. කෙසේ වෙතත් සංචරණ සීමා ඉවත් කෙරුණද බස් රථ හා දුම්රිය මාර්ග ධාවනය තවදුරටත් පළාත් තුළ පමණක් සිදු කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිදුම් මම්නුගම කියා සිටියා. මේ අතර දිස්ත්‍රික්ක පහක ග්‍රාම නිලධාරී වසම් සහ ප්‍රදේශ කිහිපයක් අද පෙරවරුවේ සිට හුදකලා කළ බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළා. ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ වැලිමඩ පොලිස් බල ප්‍රදේශයේ කුලම් කපොල්ල ග්‍රාම නිලධාරී වසමත් කළුතර දිස්ත්‍රික්කයේ මතුගම පොලිස් බල ප්‍රදේශයේ යටදෙල ග්‍රාම නිලධාරී වසමේ අඹතැන්නවත්ත ප්‍රධාන කොටස සහ ක්ලෝ කොටස මෙලෙස හුදකලා කර තිබෙනවා. එවින්ම මන්නාරම දිස්ත්‍රික්කයේ තලයි මන්නාරම පොලිස් බල ප්‍රදේශයේ තලයි මන්නාරම ජැටිය බටහිර සහ නැගෙනහිර යන ග්‍රාම නිලධාරී වසම් මෙන්ම යාපන දිස්ත්‍රික්කයේ කරවෙඩි පොලිස් බල ප්‍රදේශයේ කරනවාය ග්‍රාම නිලධාරී වසම් හුදකලා කෙරුණා. ඊට අමතරව රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල පොලිස් බල ප්‍රදේශයේ පොත්තකන්ද ග්‍රාම නිලධාරී වසමේ නොරගොල්ලවත්ත ඉහළ කොටස, පණාවැල්ල ග්‍රාම නිලධාරී වසමේ පැල්මඩුල්ලවත්ත අංක 1 කොටස, අංක 5 කොටස මෙන්ම කපුහේන්තොට ග්‍රාම නිලධාරී වසමේ පැල්මඩුල්ලවත්ත අංක 5 කොටස හුදකලා කර ඇති බවයි යුද හමුදාපතිවරයා සඳහන් කළේ. මේ අතර කොළඹ දිස්ත්‍රික්කයේ ග්‍රෑන්ඩ් පාස් පොලිස් බල ප්‍රදේශයේ 233 වත්ත සහ මහවත්ත පාර ග්‍රාම නිලධාරී වසම් හුදකලාභාවයෙන් ඉවත් කර තිබෙනවා.